විවිධ උද්ඝෝෂණ අපි ඉතින් ඒක දිහත් බලන්න එපා ගොවියෝ කරන්නේ නැහැ සමහර අය අතහැරලා දානවා ඉතින් ඒක අපි කොටසකට හරි ඒ තියෙන එක ඉමීඩියට් විසඳුමක් අපිට දෙන්න වෙනවා හැබැයි ප්‍රතිපත්තියක් වශයෙන් රජයේ අපි කරන්නේ හරිත කෘෂිකර්මාන්තය පමණයි ඒක තමයි අපි ඉදිරියට ගෙනියන්නේ එතකොට අපි මේක මතක තියාගන්න ඕන ලේකම්වරුයි අනිත් අය හැම කෙනෙක්ම රසායනික පෝර ඒක පුද්ගලික අංශයට බාර දෙන්න ඕන එක්කෙනෙකුට ඕන නම් ගෙන්නලා ඒක එතකොට ගොවියට අපිට ලබා දෙන්න පුළුවන් ඒකේ අවේලබල් තියෙනවනේ එතකොට ඒ කාටවත් කියන්න බෑ මේක නැහැයි කියලා හැබැයි අපි මේ සහනාධාරය දෙන්නේ බෙදලා දෙන්නේ ප්‍රමුඛත්වය දෙන්නේ මේ කාබනික පොහොරවලට එතකොට ඒක කාබනික පොහොර නිෂ්පාදනය එතකොට ගොවියා ඉබේම ඒකට යනවා ඒකනේ අපි සහනාධාරය දෙන්නේ ඒක තමයි අපි බෙදලා දෙන්නේ ඒක තමයි අපි දැනුවත් කරන්නේ දැන් ප්‍රශ්නේ වෙලා තියෙන්නේ ගොවියව දැනුවත් වෙලා නැහැ මූලිකදී ගොවියන්ට විශ්වාසයක් නැහැ මොකද්ද පොහොරේ යොදන්නේ කියලා එතකොට අපි පොහොර බෙදන එක තාම සිද්ධ වෙලා නැහැ ඇත්ත කතාව ඒකනේ ගියාම පොහොර හරියට බෙදෙන්නේ නැහැ එතකොට හරි කාලයට ඝන පොහොර ටික ගියේ නැහැ හරි කාලයට ලික්විඩ් එක ගියේ නැහැ ඉතින් මේවා ගැන ප්‍රශ්න ඇති වෙච්ච හන්ද තමයි ඒගොල්ලෝ උද්ඝෝෂණය කරන්නේ ඉතින් ඒකට අපි මේ නැත්තම් මේ කන්නේ සම්පූර්ණයෙන්ම අපි අසාර්ථක වෙනවනේ ඒක වෙන්න දෙන්න බෑනේ ඒක හන්දා මේ දැනට අපිට ගොවියාට විශ්වාසවන්ත කම දීලා තියෙනවා නම් ඒ ගොවියෝ මේක දිගටම යයි කිව්වේ මේක මුලින්ම කරා නම් මේ ප්‍රශ්නේ වෙන්නේ නැහැ මේ තාම මේ ස්ට්‍රක්චර් එක තියාගෙන පරණ ව්‍යුහය තියාගෙන ඒගොල්ලෝ කිසිම උනන්දුවක් නැහැ ඒකේ පහළ මට්ටමේ ඉඳලා ඉහළ මට්ටමට යනකම් මේ කාබනික පොහොර හරි මේවට කිසිම උනන්දුවක් නැහැ ඒකෙහිඳ ඒ තමයි මේක මේ ප්‍රශ්න වලට මතු වුණේ ඒගොල්ලෝ කාබනික පොහොර නිෂ්පාදකයන්ට උන අවශ්‍යතාවය දුන්නේ නැහැ මමම කීප වතාවක් කතා කරලා අන්තිම මොහොතේ තමයි ඒගොල්ලන්ට මුදල් ලබා දුන්නේ ඉතින් ඒක සිද්ධ වුණේ නැහැ ඒක සිද්ධ වුණේ නැති හින්දා තමයි මේ තත්ත්වයට ආවේ තහනම් කරේ මේ අවුරුද්දේ මුලදී එදා ඉඳලා අද වෙනකුණුත් මේ ප්‍රශ්නෙට මුහුණ දුන්නේ නැහෙනි මොකද මේ ව්‍යුහය ස්ට්‍රක්චර් එක තාම හැදිලා තියෙන්නේ ඒකේ ඉන්නේ රසායනික සමාගම් හා සම්බන්ධ ඒක ප්‍රචලිත කරන අය ලේකම්වරයා හරි මේ පොහොර අධ්‍යක්ෂක හරි ඒ හැම කෙනෙක්ම ප්‍රතිපත්තියට විරුද්ධව කතා කරොත් විරුද්ධ නම් එයාට එතනින් අයින් වෙලා යන්න ඕන කරන්න ඕයට පුළුවන් අයට දීලා ඉතින් හැම කෙනෙක්ම මේ ප්‍රතිපත්තියට අනුව යන්න ඕන මොකද මගේ විශ්වාසය විතරක් නෙමෙයි මේක ගැන අවංකව හිතන කෙනෙකුට පැහැදිලිම දෙයක්නේ අපි යා යුත්තේ තෙන්ටයි කියලා මම දන්නවා ඔය විද්‍යාඥයෝ අරගොල්ලෝ මේගොල්ලෝ ඇවිල්ලා කිව්වට ඒගොල්ලන්ගේ කාර් එක කවුද කියලා බැලුවොත් පොහොර සමාගමකින් දීලා තියෙන්නේ සමහර අය අධ්‍යක්ෂකවරු පොහොර සමාගම් වල අධ්‍යක්ෂකවරු ඒගොල්ලෝ තමයි මේක ඇවිල්ලා කියන්නේ මේකේ ප්‍රති දෙකක් තියෙනවා නමුත් අපි රජයක් හැටියට මගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේම මම සඳහන් කරලා තියෙනවා හරිත කෘෂිකර්මාන්තයකට තමයි මම යන්නේ කියලා. ඉතින් ඒකටනේ මට ඡන්දෙ දුන්නේ. මම හිතනවා ඒක තමයි හරි දේ කියලා. ඉතින් ඒ හරි දේ වෙත අපි යන්න ඕන ලෝකෙම අද ලෝකෙම එතෙන්ටනේ යන්නේ. ඊළඟ කන්නේට ධම්මම ඉඳලා සූදානම් වෙන්න. එතකොට අපිට ඒ කන්නේදිත් අපිට යම් කිසි ප්‍රමාණයක් බැරි ඒවා තියෙනව නේද? ඒකට උත්තරයක් දෙන්න ඕනනේ. ඉතින් ඒක මොකද්ද උත්තරේ කියන එකත් ඔයගොල්ලෝ සකස් කරගන්න ඕන. ඉතින් මේ කන්නේ දැනට තියෙන ඒවට ඉමීඩියට්ලි දෙන්න ඕන එක ගොවියන්ට ඒ උත්තරේ දෙන්න ඕන අපි. අපි කිව්වට ඒ ගොවියට විසඳුමක් දීලා නැහැ. ඒ විසඳුම දීලා නැති නිසා මේ අවස්ථාව ඒගොල්ලන්ට ලබා දෙන්නට ඕන. ඒ හින්දා තමයි අපි මේ අවස්ථාව ලබා දිය යුත්තේ යම් කිසි තීරණයක් ගන්න ඕන අපේ ફોකස් එක වෙන්න ඕන මේක. එතකොට අපිට ඔය නිෂ්පාදකීන් සියලු දෙනාම තවත් අලුත් නිෂ්පාදකීනුත් මේ හැම එකටම යොදව ගන්න හැකියාව තිබුණොත් අපිට එතකොට අපි මේ ගොවියා වුණත් ඒකට ඉබේම යනවනේ අර්ථපොල්වල දිලීරයක් එනවා ඒකට
හැමෝම කියනවා විසඳුමක් වෙන එකක් නැහැ කියලා. Early blight sir. දිලීරනාශක. එතකොට එහෙමනම් ඒ දිලීරනාශකේ ගෙන්නන්න දෙන්න වෙනවා. සර් ඒත් එක්ක මොනවාද මේකට අදාළව අපි දේශීය වශයෙන් උත් මේ පරීක්ෂණ කරන්න වෙනවා. ඒකට මොකක් හරි solution එකක් තියෙනවා. ඒක පරීක්ෂණ කළා හොයාගත්තොත් ඒකට පුළුවන්. ওই green houses වලට ඒකට එකක් නැහැ කියලා. තවත් අය කියනවා මල් වලට මේවා මේ සුළු සුළු ප්‍රමාණයක් මල් වලට ඕන කියලා. දැන් ඒ වගේ ඒවා ඒව තමයි හරියටම කෘෂි කර්මාන්ත අමාත්‍යාංශය පැහැදිලිවම හඳුනාගෙන නංකල යුතු දේවල්. يعني ඒව වෙලා නැහැ තාම. මෙන්න මේකට මේක ගේන්න ඉඩ දෙන්න ඕන. මෙන්න මේකට මේක ගේන්න ඉඩ දෙන්න ඕන. මොකද මේකට දැනට නැහැ. ඒකම කියත හැකි මේකට ඔය මේ පරිශන කරන අයට කියන්න ඕන මේකට පරිශන කළා හොයන්න කියලා. සියලුම නිලධාරීන්ට මේක ගැන අවබෝධයක් දෙන්න. හැම නිලධාරියෙක් මේ කියන්නේ මේ මේ වගේ මේ මූලික වශයෙන් අමාත්‍යාංශය දෙකේ ඉන්න අයටත් ඊළඟට ඊට පහළ ඔය මේ ආයතනවල ඉන්න අයටත් දැන් පූර්ව නිෂ්පාදන මේ මේ අයගේ ඉන්න කට්ටියටත් මේක ගැන අවබෝධයක් දෙන්න ඕන. දැන් ඒ අය කන්වින්ස් වෙලා නැහැ. දැන් මෙච්චර කාලයක් ගිහිල්ලා ඉතින් ඒගොල්ලෝ වෙන වෙන මේවට තමයි මේක අදින්නේ. ඉතින් මේක මාෆියාවක් තියෙනවනේ. ඒක ඇත්ත කතාව ඒකයිනේ. මේ රසායනික පූර්ව මාෆියාවක් තියෙනවා. ඒක ඒකත් එක්ක ෆයිට් කරගෙන තමයි ඉස්සරහට යන්න ඕනේ. ඉතින් ඒකට ලොකු කැපවීමක් ඕන. ඉතින් ඒ කැපවීම නැත්තම් නිලධාරීන් අතර මේක කරන්න බෑ. ඒක මේ දිනපතා ඔයගොල්ලෝ මේ 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 රැස්වීමක් තිබුණාම ඒකට ඇවිල්ලා ගෙදර ගිහිල්ලා නිකන් ඉන්න නැතුව දිනපතා ඒ කල යුතු දේවල් මොනවද කියලා දැන් මේ කාබනික පොහොර පිළිබඳව දැනුම තියෙන ඒ පිළිබඳව මේ ආසාවක් තියෙන ඒගොල්ලෝ ගැන ફોකස් එකක් තියෙන ප්‍රායෝගිකව කරපු අය ඉන්නෝනේ. ඒගොල්ලන්ව ගෙනල්ලා දැනුවත් කරන්න ඕන හැම කෙනෙක්ම. ඉහළ නිලධාරීන් දෙගිඩියාවෙන් කතා කරනකොට ඒගොල්ලෝ මොටිවේට් වෙන්නේ නැහැ.